තිරණය අවසන් වටේ සමගයි අපි රැඳී සිටින්නේ. අද දේශපාලන සාකච්ඡාව තුළ ඉතාම සාමකාමී මුහුණුවක් පේන්නත් තියෙනවා. ඒකත් හරි වටිනවා ඇත්තට. මේ කියන්නේ ඊළඟ අවුරුද්දේ මේ ලැබුණු අවුරුද්ද තුළ සහ ජනාධිපතිවරණයක් පිළිබඳ බලාපොරොත්තුවක් තියෙන අවුරුද්දක් තුළ ජනාධිපතිවරණ ප්‍රකාශයට පත් වේවියයි විශ්වාස කරන අවුරුද්දක් තුළ ලංකාවේ දේශපාලන ලොකු තීන්දුවක් ගන්න හැමෝම බලාගෙන ඉන්න වෙලාවක් තුළ සියලුම දේශපාලන චරිත තම වාස්තවිකත්වයෙන් සාකච්ඡා කිරීම රටක් හැටියට බොහොම ප්‍රශස්තයි. ඒ වගේම රටේ මහජනතාව හැටියට ඔබට මනිතුකමක් තියෙනවා මේ දේවල් වලට හොඳ නැහුම්කම් දෙන්න. අවසන් වටේදී අපි බලාපොරොත්තු වෙන්නේ මෙතෙක් වෙලා සාකච්ඡාව තුළ මතු කරුණු සංක්ෂිප්තව සාකච්ඡා කිරීම සහ තමන්ට ඊට යමක් එකතු කිරීමට තිබෙනවා නම් ඒ කරුණු සඳහා ආරාධිතින්ට අවස්ථාවක් ලබා දෙන්න. මේ සඳහා එක් ආරාධිතයෙකුට විනාඩි 7ක කාලයක් අපිට ලබා දෙන්න පුළුවන්. විනාඩි 7 ඇතුළත මේ අදහස අපිට කියන්න යනු පළමු අවස්ථාව නැවතත් ලබා දෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරී විජයරත්න මහත්මියට. බොහොම ස්තුතියි. මම හිතනවා විධායක ජනාධිපති ධූරය ගැන දීර්ඝව මෙතන සාකච්ඡා වුණා. අපි දන්නවා අපි 2015 විශේෂයෙන් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඉදිරිපත් වෙනකොට අපි ජනතාවට දීපු එක පහ ප්‍රධාන පොරොන්දුවක් තමයි විධායක ජනාධිපති ධූරය. එහෙමනම් මම හිතනවා මේ ඉදිරි කෙටි කාලයේ ඇතුළත හෝ මෛත්‍රීපාල සිරිසේන ගරු ජනාධිපතිතුමාට හැකියාවක් තියෙනවා නම් ඒක ඉෂ්ට කරන්න මම හිතනවා. අපි දන්නවා දැන් එක එක රජයන් කාලවල මොන මොන ව්‍යවස්ථා ගෙනාවත් ඒව කාලානුරූපීව යම් යම් සංශෝධන එන්න අවස්ථා තියෙනවා. සමහර දේවල් කරගෙන යනකොට තමයි මේක සුදුසුද නැද්ද කියන එක අපිට තේරෙන්නේ. ඒතර එන්නේ එහෙවැනි අවස්ථාවක් මේක. එහෙමනම් අපි හැමෝම පිළිගන්නවා නම් මෙහි සංශෝධනයක් අවශ්‍යයි කියලා අපි ඒ සඳහාම නම් මේකට ඉදිරිපත් වුණේ. ඔන්න අවස්ථාව තියෙනවා ගරු ජනාධිපතිතුමනි ඔබතුමා වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරන්න. එහෙම වුණොත් මම හිතනවා අපි හැමෝටම ඒකෙන් යහපතක් වේවි කියලා. මොකද රට ඒ කියන්නේ දේශපාලන වාසිය ජනාධිපතිතුමාට යනවා කියලා ඔබතුමීට බයක් නැහැ. ඒක එහෙම ප්‍රශ්නයක් නැහැ. අපිට ඕනේ රට ඉස්සරහට යන්න. අපි එහෙම පටු අවස්ථාවාදී එවැනි පක්ෂයක් නෙවෙයි අපේ පක්ෂය. එහෙමනම් අපි මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට අවස්ථාව දෙන්නෙත් නැහැ. එහෙම නොදී අපිට ඒ වෙලාවේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා නෙවෙයි පොදු අපේක්ෂකේ කවුරු දැම්මත් දිනන අවස්ථාවක් ඒක. ඒ නිසා ඒ විදිහට අපි දකින්නේ නැහැ. ඒ වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරනවා නම් මම හිතනවා ඒක බොහොම හොඳයි කියලා. ඊළඟ කාරණාව මම කැමති අපේ වීරවර්ධන හිටපු මන්ත්‍රීතුමා යෝජනා කරපු කතාව ටිකක් ඉදිරියට ගෙනියන්න. ඇත්තටම අපේ ඡන්දදායකයා සවිඥානිකද කියන එක අපි හැම වෙලේම පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ට දොස් කියනවා. අර හඳුන්නේති මන්ත්‍රීතුමා කිව්වා වගේ අපිට ඇහෙනවා ඇල්කොහොල් එතනෝල් මුදලාල්ලා ඉන්නවයි කියනවා, ස්ත්‍රී දූෂකයෝ ඉන්නවයි කියනවා, නොයෙක් කතන්දර චෝදනා තියන අය ඉන්නවා. නමුත් මේ අය එව්වේ කවුද කියන කාරණාව එතනදී අපිට බලන්න වෙනවා. පළවෙනි වතාවට වරදින්න පුළුවන් කෙනෙකුට, දෙවෙනි වතාවෙත් ඒ වැරදි කරපු අයම එවනවා නම් එහෙමනම් එතනදී ඡන්දදායකයා හැටියට ඒ අයගේ ලොකු වගකීමක් තියෙනවා කියන එක අපි මතක් කරන්න ඕනේ. අනිත් කාරණාව පක්ෂ නායකයෝ හැටියට නරකම සෙට් එකක් දාලා හොඳ එක්කෙනා තෝරලා දෙන්න කියනවා වගේ වැඩක් කරනවා නම් එතනත් තියෙනවා පුංචි ගැටලුවක්. එහෙමනම් ඇත්ත වශයෙන්ම අපේ දේශපාලනයේ අද කළු පැල්ලමක් තියෙනවා. සමහර අවස්ථාවල් වලදී අපිට දේශපාලනයේ ඉන්නවද කියලා කියන්න ටිකක් ලැජ්ජා හිතෙන වෙලාවලකුත් එනවා. මොකද බොහොම දේශපාලන වටපිටාවක් තියෙන පවුලකින් ආපු කෙනෙක් හැටියට කීර්තිමත් දේශපාලනඥයෝ හිටපු පාර්ලිමේන්තු ඉතිහාසය අපි දැකලා තියෙනවා. ඒත් එක්කම වර්තමාන පාර්ලිමේන්තුවේ යම් යම් හැසිරීම් එක්ක අපිට හිතෙනවා මේ අයව මීට වඩා වෙනස් විය යුතුයි කියලා. එහෙමනම් ඡන්දදායකයෝ හැටියටත් පක්ෂ නායකයෝ හැටියටත් වගකීමක් තියෙනවා. සැබෑ ලෙසම වැඩදායි පාර්ලිමේන්තුවක් සකස් කරගන්නේ කොහොමද කියන එක ගැන අවධානය යොමු කරන්න ඕනේ කියන එක. ඊළඟ කාරණාව අර මෙතුමා කීවා වගේ අපේ ජනතාව සවිඥානිකද කියන එක මම ආයිත් අහන්න ඕනේ. දැන් පාර්ලිමේන්තුවට එවලා තියෙනවා කට්ටිය. දැන් වසර ගණනාවක් තිස්සේ විටින් විටේ සමහර අය අවුරුදු 30 40 පාර්ලිමේන්තුවේ ඉන්නවා. නමුත් අපි සමහර වෙලාවට දැකලා නැහැ දිස්ත්‍රික්කයේ හෝ වේවා රටේ හෝ වේවා ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවේ ජනල කතා කරනවා දකින්නේ නැහැ කවුරුවත්. නමුත් ඊළඟ ඡන්දෙදිත් පත් කරලා එවනවා. මම දන්නේ නැහැ ජනතාවගේ බලාපොරොත්තුව මොකද්ද, එවැනි කෙනෙක් තමන්ව නියෝජනය කරන්න පාර්ලිමේන්තුවට යවන එකේ තේරුම මොකක්ද? පාර්ලිමේන්තුවේ වරක්වත් කතා නොකරපු මන්ත්‍රීත් ඉන්නවා කියලා. එහෙම ඉන්නවා කියලා මම දැක්ක පත්තරේ දාලා තියෙනවා. එහෙම ඉන්නවා කියලා දාලා තිබුණා. එහෙමනම් පාර්ලිමේන්තුවට මහජන නියෝජිතවරයෙක් එවන්නේ.
මේ නියෝජිතවරයා එවනවා නම් ජනතාව නියෝජනය කරන්න ඕනේ. එම්නම් අපේ දිස්ත්‍රික්කවල හෝ වේවා අපේ රටේ හෝ වේවා ජනතාව වෙනුවෙන්ගේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක පාර්ලිමේන්තුවේ ගෙනල්ලා කතා කරන්න ඕනේ. එහෙමනම් ජනතාව බලන්න ඕනේ ඇයි අපි කොහොම කෙනෙක්ද තෝරගන්න ඕනේ කියන එක පිළිබඳව සැලකිලිමත් වුණොත් මං හිතන්නේ පාර්ලිමේන්තුව තමයි මේ රටේ ප්‍රතිපත්ති සැලසුම් කරන්නේ තීන්දුව తీරන ගන්න තැන. එහෙමනම් ඒ තැනට එවන්න ඕනේ කවුද කියන එක ගැන ඡන්දදායකයා මීට වඩා සවිඥානික වෙන්න ඕනේ කියන එක මම හිතනවා. ඊළඟ කාරණාව වතුකරේ අරගත්තොත් මං ආයෙත් අපි කතා කරපු දේවල්ම කතා කරන නිසා අපි දන්නවා ඉතිහාසයේ ඉඳලම හැම වතු කම්කරුවෙක්ම ඒ අය ඒ වත්තේ දහඩිය විතරක් නෙවෙයි ලේත් හලනවා. මොකද කූඩැල්ලෝ කාගෙන බොහොම දුෂ්කර ජීවිතයක් ඒගොල්ලන් ගෙවන්නේ. ඒ ගෙවන වැටුපෙන් තුනෙන් එකක් ගෙවනවා තමන්ගේ වෘත්තීය සමිතියට. මාසෙකට තුනෙන් එකක් වැටුපෙන් දෛනික වැටුපෙන් තුනෙන් එකක් වෘත්තීය සමිතියට ගෙවනවා. එතකොට ඒ වෘත්තීය සමිති සැබෑ ලෙස මේ වතුකම් කරුවා වෙනුවෙන් පෙනී හිටලා තියෙනවද? අතටත් හිල් වෙච්ච වහලයක් යට වැස්සට ඉන්න වෙලා තියෙනවා. එහෙමනම් ඒ මුදල් කොහාටද ගියේ කියන එක ප්‍රශ්න කරන්න අද තොරතුරු දැනගැනීමේ පනත තියෙනවා. වතුකම් කරුවට මං හිතන්නේ ඒ අයිතිය තියෙනවා. 750,000 නෝනේ වෘත්තීය සමිති නිසා නේද ඇත්තටම? බොහෝ විට. ඒ නිසා අද වතුකම් කරුවෝ නිසා බලයට පත් වෙච්ච බොහෝ අය ඉන්නවා. මං හැම වෙලෙම පාර්ලිමේන්තුවෙත් මං ප්‍රශ්න කරනවා. සමහරවිට පෞද්ගලිකව මගෙත් එක්ක අමනාපත් ඇති. ඒ අය හැබෑ ලෙස වතුකම් කරුවාගේ ප්‍රශ්නය වෙනුවෙන් පෙනී ඉන්නවද කියන එක පිළිබඳව ගැටලුවක් තියෙනවා. ඒ නිසා මේ පාට පක්ෂ ભેදයකින් නෙවෙයි අපි මානුෂිකත්වයෙන් අපි කතා කරන්න ඕනේ. ඒ අයගේ මානුෂික අයිතිවාසිකම් කොතන හරි උල්ලංඝනය වෙනවා නම් ඒ වෙනුවෙන් ඒ අය නියෝජනය කරන්න එන අය විශේෂයෙන් පෙනී හිටින්න ඕනේ. ඒ වෘත්තීය සමිති ඒ අයට ණය වෙන්න හොඳ නැහැ. ඒ තුනෙන් එකක වැටුපක් කියන්නේ ලොකු දෙයක් ඒ අයට. ඒක අරගන්නවා නම්. අනිත් කාරණාව ඔන්න ඔවා කතා කරාම අපිත් එක්ක තරහ වෙනවා. ජනාධිපතිතුමාත් පෞද්ගලිකව මගෙත් එක්ක යම් කිසි අමනාපයක් තියෙනවා. මොකද ඒ මගේ පෞද්ගලික ප්‍රශ්න කතා කරන්න ගිහින් නෙවෙයි මම මගේ දිස්ත්‍රික්කයේ ප්‍රශ්න, මගේ ජනතාවගේ ප්‍රශ්න මං හැම වෙලෙම කෙලින් කතා කරන නිසා. මොරගහ කන්ද කළුගඟ කියන ජලාශ සම්බන්ධයෙන් ඇති වෙච්ච වටපිටාවත් එක්ක මහවැලි අමාත්‍යංශයේ අද මිනිස්සෙක් ආපුවාම රෝහිණීගේ කණ්ඩායමේද කියලා අහන තැනට ඇවිල්ලා තියෙනවා. මට කණ්ඩායමක් නැහැ. මම මාතලේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන්නේ. එතකොට දග්ගල වේවා, එහෙම නැත්නම් වයඹෑලෙන් අගතියටපත් වෙච්ච ගලේ වල ජනතාව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අධිවේගී මාර්ගයේ දඹුල්ලට ගේන එකේදී ඉඩම් ප්‍රශ්නේදී අගතියටපත් වෙන ජනතාව හෝ වේවා, කවුරු වෙනුවෙන් හෝ පෙනී සිටීම අපේ යුතුයකමක් සහ වගකීමක් වෙනවා. මොකද මහජන ඡන්දයෙන් මෙතෙන්ට ඇවිල්ලා තියෙන නිසා. ඒ නිසා එවැනි පෞද්ගලික අමනාපකම් නැතුව හැබෑ ලෙස අපි කතා කරන දේවල් වලට අවධානය යොමු කරනවා නම් නායකයෝ මං හිතනවා වටිනවා කියලා. මොකද අපි රට ඉදිරියට ගෙනියන්නයි කතා කරන්නේ. මම ස්තුතිවන්ත වෙන්න ඕනේ අජිත් පෙරේරා ගරු ඇමතිතුමාට. කාලයක් තිස්සේ අපිට තිබුණු අඩුවක් තමයි අපේ රටේ තොරතුරු පද්ධතියක් නැහැ, ඩේටාබේස් එකක් නැහැ අපේ රටේ. මෙන්න මේ හේතුව නිසාම ඇතිවෙච්ච ගැටලු ගණනාවක් තියෙනවා. ඒකෙදි මං හිතනවා ඔබතුමා ඔය ගන්න ප්‍රයත්නය මම පුංචි කියන්නේ ආධුනික මන්ත්‍රීවරයෙක් හැටියට මගේ ආංශික අධීක්ෂණ කමිටුවේ මම සභාපති දූරධාරණව අධ්‍යාපන ආංශික අධීක්ෂණ කමිටුවේ මම ඒකෙදි උත්සාහයක් ගත්තා. මේ එක වසර චක්‍රලේඛයේ ඇති වෙලා තියෙන ගැටලු මේකේ විදුහල්පතිවරුන්ට ගුරුවරුන්ට හොරා පොලිස් ගේම් එක කරන්න වෙලා තියෙන්නේ. දරුවන්ට උගන්වන්න නෙවෙයි වෙලා තියෙන්නේ, දරුවන්ගේ සහජ හැකියාවන් හඳුනා ගන්න නෙවෙයි වෙලා තියෙන්නේ. ඒ අයට වෙලා තියෙනවා මේ හැබෑ ලෙස දරුවා පදිංචි කොහෙද කියලා හොයන්න. ඒ නිසා මං හිතනවා එතෙන්ටත් ඔබතුමා මේක දායක කරගෙන සැබෑ ලෙස මේ විදුහල්පතිවරු ගුරුවරු පාසල් පද්ධතිය මුණ දීලා තියෙන ගැටලුවෙන් මුදවා ගන්නත් ඔබතුමාගේ ප්‍රයත්නය උදව් වේවි කියලා. අවසාන වශයෙන් මම ස්තුතිවන්ත වෙනවා නැවත වතාවක් ස්වාධීන රූපවාහිනී ආයතනයට අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන්. සැබෑ ලෙසම අපේ රට කොතෙන්ද යන්න ඕනේ, ඒ සඳහා මෙවැනි සංවාදයන් කාලීනව ලොකු අවශ්‍යතාවයක් පවතිනවා. ඒ නිසා මේ රට ඉදිරියට ගෙනියන්නට මේ සියලු දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි මන්ත්‍රීතුමනි. ඊළඟ අවස්ථාව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරික් වීරවර්ධන මහතාට. උත්තර කීපයකුත් දෙන්න තියෙනවා. ගරු ජනාධිපතිතුමා, මෛත්‍රීපාල සිරිසේන මහත්මයා 2015 ජනවාරි මාසයේ තුමන් ජයග්‍රහණය කිරීමේ අනතුරුව නැවත දායක ජනාධිපති ධුරයට ඉදිරිපත් වුණු බව කළ ප්‍රකාශය
පිළිබඳව මතු කරා අපේ ගරුමන්තුම සුනිල් හඳුන් මෙතුමන්තුම. ඒකෙදි එතුමා අදටත් කොහෙවත් කියලා නැහැ මම ඊළඟට ඉල්ලනවා කියලා. නමුත් එතුමා නියෝජනය කරන පක්ෂයේක සභාපතිරෙක් විදිහට ඒ පක්ෂෙන් යම් ඉල්ලීම එතුමට එනවා. ඔබතුමා ඉල්ලන්න ඕනේ ඊළඟට ඔබතුමා මේ වගේ යහපත් නායකයෙක් රටේ නොවේ ඉතාමත් හොඳ අලුත් දිශාවකට රට අරගෙන ගිය ඒ වගේම රටේ සාමාන්‍ය පන්තියෙන් ඉස්සරහට ආපු රටේ බිහි වෙලා තියෙන පවුල් කාටල ඉවත දමලා දැවැන්ත පවුල් කාටල කීපයක් තමයි මේ පක්ෂ ඔක්කොම ග්‍රහණය කරගෙන ඉන්නේ. ඒවා පැත්තක දාලා ගොවියෙක්ගේ පුතෙක් විදිහට රටේ නායකත්වයට ආපු පුද්ගලෙක් මොන බාධා මොන ප්‍රශ්න ආවත් ඒ බාධා මැඩගෙන ඉදිරියට ගිය නායකයෙක් විදිහට පුදුමාන් නැවතත් ඉල්ලන්න ඕනේ ඡන්ද ඉල්ලන්න ඕනේ කියලා එතුමාට ඉල්ලීමක් තියෙනවා. ජනතාවගෙන් තියෙනවා, මන්ත්‍රීවරුන්ගෙන් තියෙනවා, ඒ ඉල්ලීම තියෙනවා නොයෙකුත් පාර්ශ්වයන්ගේ. එතකොට එතුමා තාම කියලා නැහැ කොහෙදිවත් මම ඊළඟට ඡන්දෙ ඉල්ලනවා කියන එක. එතකොට ඒක එතුමා ඡන්දෙට ඉල්ලනවා නම් මම පුද්ගලිකව මට ප්‍රකාශ කරන්න බෑ අපේ පක්ෂේ කවුද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට ඒවා ඉතාමත් තීරණාත්මක දේවල් මට පෞද්ගලික අදහසක් ඉදිරිපත් කිරීමේ අයිතියක් නැහැ. මම පෞද්ගලික අදහසක් ඉදිරිපත් කරනවා නම් මම පක්ෂිකින්ට අවශ්‍ය නැහැ. එතකොට ඒ පක්ෂේ මතය ඉදිරිපත් වෙන තුරු අපි ඉන්න ඕනේ ඒ වගේ දේවල් වලදී. එතකොට ඒ මතයත් එක්ක අපිට ඉදිරියට යෑමේ හැකියාව තියෙනවා. මගේ මතේ මම පක්ෂයට ඉදිරිපත් කළා තියෙනවා. එතකොට ඒකෙදි එතුමා තාම කියලා නැහැ. එතුමා එහෙම ඉල්ලනවා නම් එතුමා ඒකට පැහැදිලි කිරීමක් කරයි. අපිට ඊට පස්සේ ඒක ගැන කතා කරන්න පුළුවන්. නමුත් සමහර පුද්ගලයෝ කරන ඉල්ලීම බොහෝ සාකච්ඡාවල මතු වෙනවා දකින්නවා. ඒක ඒ පුද්ගලයන්ගේ අදහසක් විදිහට තමයි අපි දකින්න ඕනේ. ඒ වගේම විධායක ජනාධිපති ධූරය හොස් කිරීම පිළිබඳව දැන් මෙතුමලා ඒ යෝජනාව ඉදිරිපත් කළා තියෙනවා. ඒක අපේ මධ්‍යම කාර්ක සභාවේ මම හිතන්නේ ගියවරත් සාකච්ඡා කරා. ඉදිරියේදී ඒ පිළිබඳව තීරණයක් ලබා දෙයි. අපේ අදහසේ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණ විදිහට හිලේ කම්බර විදිහට ශාන්ත බණ්ඩාර මැතිතුමා විදිහට අපේ සභාපතිතුමා එතුමයි අපි ඒ අදහස ඉදිරිපත් කරලා තියෙනවා. ඒකෙත් අපි ඉදිරියේදී මොකක්ද පක්ෂ තීරණයේ විදිහට අරගෙන ඒවා ගැන අපිට කතා කිරීමේ සාකච්ඡා කිරීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම අපේ රෝහිණි කවිරත් මන්තුමිය මහතලේ දිස්ත්‍රික්කයේ මහන්සිලා වැඩ කරන ජනතා වෙනුවෙන් වැඩ කරන මන්තුමිය එතුමිය ජනත්වත් එක ප්‍රශ්නයක් තියෙනවද කියලා ඉදපත් කළා. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ මම දන්න පරිදි. මම හිතන්නේ බිම් මට්ටමේ සිදු වෙන ඔයකු සිදුවීම් එක්ක මම හිතන්නේ එතුමිය තාම සතුට වෙනවා. එතුමිය වැඩ කරපු ජනාධිපතිවරයා විදිහට එතුමියගේ දිස්ත්‍රික්කයේ මොරගහකන්ද ව්‍යාපෘතිය මේ ආණ්ඩුවෙන් ගෙනල්ලා මෛත්‍රීපාල සිරිසේනත්ව නායකත්වය කරලා ඒක ඉවර කරලා අද විශාල ශක්තියක් ඒ ලග්ගල නගරය හදලා ඒ මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල ප්‍රදේශයේ දැවැන්ත එතුමිය ආසනේ දැවැන්ත වැඩ කටයුත්තක් වෙලා තිබෙනවා. එහෙදී පහළ නිලධාරි මට්ටමින් යම් යම් ප්‍රශ්න සිදු වෙනවා. මම හිතන්නේ ඒක ඉහළ ගර්ජන අතුමත් ඔබතුමාත් එක්ක කිසි ප්‍රශ්නයක් නෑ. අපි ඒවා විසඳගෙන ඉදිරියට යා යුතු වෙනවා. ඒ වගේම අපි අද හොඳ සාකච්ඡාවක් අපි හැමෝම එකතු වෙලා ගොඩනැගුණා. ඒක හොඳ වැදගත් වෙයි අනාගතේ මේ අද තීරණයේ සාකච්ඡා ඉතාවත් වැදගත් සාකච්ඡාවක් ඉදිරියට දකින්න පුළුවන්. මේ වෙලා තියෙන තත්වයට වගකී යුත්තේ සුනිල් හඳුනිතුමන්තුමත් ප්‍රකාශ කරා, මෙතුමියත් අදහස ප්‍රකාශ කරා. දේශපාලඥ අවසාන වක්‍යම ගන්නවා. తాවකාලිකව අපිට ඇත්තම සංවිධාන ජනතාව මෙහෙම තමයි පත් කරලා එවන්නේ කියලා කිව්වට මේ තත්ත්වයට පැහැදිලිවම රටේ දේශපාලඥයෝ වසර 71ක් තුල කටයුතු කරපු අපිත් ඇතුළු හැමෝම වගකීතු වෙනවා. අඩු වැඩි වශයෙන් 40 හරි නිදහස ගත්තට පස්සේ මං කිව්වේ අපිට අපි ප්‍රධානම කරුණු දෙයක් තියෙන එකක් තමයි ජාතික සමගිය ඇති කර ගැනීමත් මේ දේශපාලන විඥානය නිවැරදි දේශපාලන භාවිතාව රට තුළ තහවුරු කිරීමට නොහැකි වීම. ඒකට 48 ඉඳලා ඉන්න දේශපාලඥයෝ වක් කියන්න වෙනවා සියලු දෙනා. ඉතින් සමහරු මහන්සි වෙනවා මේක මේ ජනතාව මේක අවබෝධ කරලා දෙන්න ජනතාවට. නමුත් අවස්ථාවාදීව දේශපාලනේ හැසිරවීම. ඒකට අපිට උදාහරණ ඕන තරම් කියන්න තියෙනවා. මං හිතන්නේ කවදාවත් අවශ්‍ය වෙන්නේ නැහැ නිකන් පක්ෂපාත වේද දෙකන අරයා මේක කරා මෙයා මේක කරා කියලා කෑ ගහලා කිසිම සුගතියක් වෙන්නේ නැහැ රටට. අපි ඉදිරියේදී කරන්න මොනවද කියලා. ඔය බොහෝ පක්ෂ හැම පක්ෂයක්ම වගේ අවස්ථාවාදීව කරපු නොයෙකුත් දේවල් මේ රටේ අභාග්‍ය සම්පන්න සිද්ධීන් වලට යුද්ධ ඇතිවීමට කලහ කෝලාහල ඇතිවීමට අපි දැන් මෙතන වතුකම් කරු ගැන කතා කරනවා. එක කාලෙක මම නම් ගම් වශයෙන් කියන්න ඕනේ තමන්ට ඡන්දෙ දුන්නේ නැහැ කියලා මේ මිනිස්සුන්ගේ පුරවැසි භාවයේ එහෙම අහෝසි කරලා දැම්ම වතුකම් කරු. ඉතින් එහෙම කාලවල තිබුණා. ඒක තට්ටු මාරු කරලා හැමෝම ඕක් කරා. ඒක මේ රටට අදත් කන අදත් මේ රට කාලබීලා ඉන්න ඒ අවුරුදු 70ක් 80ක් ඒ මේ මේ දුක් විඳපු මිනිස්සු ටික Tamanta ඡන්ද දුන්නේ නැහැ කියලා මේ ඒ විදිහට ඔය හැමෝම වගේ ඕන පක්ෂයක් වෙන්න පුළුවන් ඒ විදිහ ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ තත්වයට සියලු දෙනා වගකීතු වෙනවා. ඉතින් ඒක නිසා ඉදිරියටවත් මේ දේශපාලන
අවබෝධය ඇයි අපි පාලිමේන්තු මණ්ඩල කෙනෙක් පත් කරගන්නේ අපි මදු මම් බතු මුදල් ගෙවනවා උදාහරණයකට අපි ගත්ත උදාහරණය රුපියල් 40000ක් පඩි ගන්න කෙනෙක් අවම රුපියල් ලක්ෂයක්වත් අවුරුද්දකට ගෙවනවා මෙන්න මේක බලාගන්න මේකෙන් මේ සමාජ දැන් සරලව අපි අවබෝධ කරගත්තොත් එහෙම මිනිස්සු මහන්සියලා වැඩ කරනවා එදිනදා ජීවිතේ නොයෙකුත් රැකියා කරනවා ව්‍යාපාර කරනවා දුක් විඳලා මහන්සියලා වැඩ කරනවා නොයෙකුත් හැම තත්වයකම මිනිස්සු ඒ කරලා සල්ලි ටිකක් එකතු කරලා ආණ්ඩුවට දෙන්නේ මෙත මේ අපේ පොදු වැඩ කටයුතු කරලා මේ ඉන්න තත්වයට වඩා ඉහළ තැනකට මේ රට අරගෙන යන්න කියන බලාපොරොත්තුව තමයි තියෙන්නේ හැබැයි මේ සල්ලි ටික 40000ක් පඩි ගන්න කෙනා රුපියල් ලක්ෂයක් ආණ්ඩුවට දෙනකොට ඒ අවබෝධයෙන්ද දෙන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා සමහරු දෙනවද කියලා දන්නවද කියලා ප්‍රශ්නකුත් තියෙනවා එතකොට දැන් මේ අවබෝධය අර නිදහසෙන් පස්සේ ජාතික සමගිය ඇති කර ගැනීමයි මේ අවබෝධය ඇති කර නොගැනීමයි කියන එක බරපතල ප්‍රශ්නයක්. ඒක අවුරුදු 71ට පස්සේ ස්වාධීනයට ඇවිල්ලා දැන් ස්වාධීනෙත් ලංකාවේ පළවෙනි නාලිකාව විදිහට අවුරුදු 40ක් විතර පරණයි මම දන්න විදිහට. අපි මෙතෙන් ඇවිල්ලා මේ තීරණ සාකච්ඡාවේ 71කට පස්සෙත් අද කතා කරන්න වීම පුදුම කනගාටුදායක තත්ත්වයක්. ඉතින් ඒක නිසා අපි මහන්සි විය යුතුයි. අපි පක්ෂයක් විතර ඒක මධ්‍යම කාර්යක සභාවත් වෙනස් කරලා විද්වත් මණ්ඩලයක් 15 දෙනෙක් ඉපත් කරලා දැන් කටයුතු කරන යනවා මේ ප්‍රශ්නයත් ඉදිරියට අරගෙන කතා කරන්න. මේක අපි හැම පක්ෂයක් විදිහටම කතා කළ යුතු වෙනවා. ඒ වගේම තමයි මේ රට ජපානයට දෙකවෙල දෙවෙනියා විතරක් දෙවෙනියා ඉඳලා අද 25 වෙනි තැනට ආසියාවේ පත් වෙන්න ප්‍රධාන හේතුවක් තමයි ඔය දේශපාලන ප්‍රශ්න පැත්තක තිබ්බාම තාක්ෂණීය නිවැරදි කාලයේදී සුදුසු පරිදි භාවිතා නොකිරීම. තාක්ෂණික පෞද්ගලිකාංශය අනුනුල දීලා තියෙනවා. දැන් අපි දකුණු ආසියාවේ අංක 1 ප්‍රතිශතයක් වශයෙන් මේ තොරතුරු සංවිධාන තාක්ෂණික අංක 1 ලංකාව. ඒක ආය ලංකාවට ගහන්න කවුරුත් අතක් නැහැ දකුණු ආසියාවේ. ඉන්දියාවේ ප්‍රමාණාත්මක විචාර වුණත් ප්‍රතිශතයක් විතර ගත්තාම අපි ඉස්සරහින් ඉන්නේ. තාක්ෂණීය ආවට දැන් අපි ගරු මම එතුමාට ස්තුතියන් දෙනවා මේ කෙටි කාලයක් තුළ එතුමා තමයි කාර්යක්ෂමව ගන්න ඕන අමාත්‍යංශයක් හොඳට වැඩ කරන ඇමති කෙනෙක්. ඉතින් මේ ඒ ඩිජිටල් තාක්ෂණීය අපරට තුළ ප්‍රචාරය ප්‍රචලිත කිරීම සඳහා ඒ ගාතින ප්‍රයත්න අපි අගය කරනවා. ඒ වගේම ප්‍රශ්නේ තියෙන්නේ පහුගිය කාල අවුරුදු 20-30 ගත්තොත් එහෙම මේ තාක්ෂණීය අඳුල දුන්නට ඒවා පෞද්ගලික ජීවිතය තුළ තමයි දකින්න තියෙන්නේ. සමාජ ජාල භාවිතා කරන්න වීඩියෝ බලන්න දැන් ෆයිබර් ටෙක්නොලොජි ගත්තොත් එහෙම ලෝකයේ තියෙන සංනිවේදනයේ වේගවත්ම ක්‍රමවේදය අපේ හැම ප්‍රාදේශීයකම් කොට්ටාශයකටම ලංකාවේ ගිහිල්ලා තියෙනවා. එතකොට දැන් මොනවද රාජ්‍ය සේවයේ මොන සොෆ්ට්වෙයාර්ස්ද මොන මොන ප්‍රෝග්‍රෑම්ස්ද මේ ෆයිබර් ටෙක්නොලොජි තුළ අපි පාවිච්චි කරලා රාජ්‍ය සේවයේ කාර්යක්ෂම කරන්න භාවිතා කරන්න. විනාඩියක් තියෙනවා. ඇත්තටම කම්පියුටරේ පාවිච්චි කරලා අපි බොහෝ විට අද කම්පියුටරේ ටයිප් රයිටරේ වෙනුවට පාවිච්චි කරන උපකරණයක් බවට බොහෝ තැන්වල කම්පියුටරේ පත් වෙලා තිබෙනවා. ඉතින් ඒක නිසා මෙච්චර දියුණු තාක්ෂණය තිබුණත් ඒකේ ප්‍රයෝජනීය රාජ්‍යාංශය තුළ හරිම අඩු තත්ත්වයක් තියෙනවා. ඒකට දේශපාලඥයෝ කියන්න වෙනවා. ඒකෙදි දැන් ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගරු ඇමතුමා ඔබතුමා කියපු දැන් ඕවක් ඔය ලයිට් රේල්වේ ගේන්න අපි අවුටර් සර්කියුල් එක තියෙනවා. ඒවා ගත්තොත් එහෙම ඒවට කෝටි කෝටි ගණන් අපි ණය වෙලා පිට රටින් ණය වෙලා තමයි අපි මේවා හදන්නේ. ඒවට මේ රටේ ජනතාව උපන් නූපන් හැමෝම බදු මේ බදු සල්ලි වලින් ගෙවන්න වෙනවා. ඒ අවසන් කරා. හැබැයි මේ තාක්ෂණීය අඳුන්ලා දීලා ප්‍රතිසංස්කරණ කරන්න මේ රටේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණය කරන්න තාක්ෂණය පාවිච්චි කරලා හරිම අඩු මුදලක් යන්නේ. මන් දන්නේ ඇයි දේශපාලඥයෝ මේවට අවධානය යොමු කරන්නේ නැත්තේ කියලා ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි අපි ප්‍රවාහනයේ නව තාක්ෂණික වැඩපිළිවෙලක් සහසර කියලා මහනුවර බස් 300ක් ප්‍රදාන කරා. නමුත් අදටත් අපි දැන් මේ බජට් එකේ මම හිතන්නේ හොඳ මුදලක් ඒකට වෙන් වුණා. චම්පි කැමතිතුමාගේ නගා පොලිස් අමාත්‍යාංශයත් සහසර වැඩපිළිවෙලට. නමුත් හරිම අපහසුාවක් තියෙනවා මේ ලොකුවට පේන්න තියෙන දේවල් කරන්න හැකි වුණාට රටේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණය කිරීමේදී ඒවට තියෙන ප්‍රමුඛතාවය අඩු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒකත් අපේ 2020 අනිවාර්යයෙන් මේ රටේ ඉස්සරහට අරන් යන්න නම් තාක්ෂණයට මුල් තැන දීලා ප්‍රතිසංස්කරණ සිස්ටම් චේන්ජ් කරන්න ප්‍රතිසංස්කරණය කිරීමේ දැඩි අවශ්‍යතාවයක් තියෙනවා. බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳින්මිත්ති මහතාම හිතන අපි සාකච්ඡාවක් කළා. නමුත් ඒක රටේ ජනතාවත් අතර තියෙන සාකච්ඡාවට වඩා ටිකක් වෙනස්. රටේ ජනතාවට තියෙන සාකච්ඡාව තමයි මාසෙ 10 වෙනිදාට ඇඟ හීතල වෙනව අර SMS එකගෙනකොට අද තෙල් මිල වැඩි වෙයිද කියලා. මේ අද මේ 10 වෙනිදා ඒක ආවා අවුරුද්ද නිසා වෙන්නේ නැති ඒක මේ මාසෙ වැඩි කරන්නේ නැහැ කියලා. ටිකක් කූල් වුණා. ඊට පස්සේ කොහේ ලයිට් කපයිද දන්නේ නැහැ කියලා.
මොකද ඒක ප්‍රශ්නේ දැන් මෙතුමාට හිටපු නියෝජ්‍ය මෙතුමා දන්නවා මේවා මේ සාමාන්‍ය සරල කතා නෙමෙයි අපේ රටේ සාමාන්‍ය ජනතාව දන්නේ මේ ජල විදුලි ප්‍රශ්නයක් තියෙනවා ඒක නිසා විදුලි අර්බුදයක් තියෙනවා කියලා ඇත්ත ඒක නෙමෙයි අපේ රටේ ජල විදුලි ප්‍රශ්නය නිසා විදුලි අර්බුදයක් නෙමෙයි තියෙන්නේ ඒක ලක්ෂපාන හදන කාලේ තිබිච්ච ප්‍රශ්නේ දැන් නව තාක්ෂණයේ ඇවිල්ලා විදුලි ජනන සැලැස්මක් තියෙනවා 2038 වෙනකම් මේ වෙනකොට 37 වෙනකම් ඒ සැලැස්මට අනුව කටයුතු නොකර හදිසි මිලදී ගැනීම කරන විදුලි ජාවාරමක් තියෙනවා මම ඒක කියන තා පැහැදිලිව මම ඒක හැමදාම කිව්වා මාෆියාවක් තියෙනවා මම දන්නේ නැහැ මම මේ මාෆියාව හඳුරගෙන තියෙනවා ඒක පාර්ලිමේන්තුවේත් කතා කරා අපි විවිධ අවස්ථාවල කතා කරලා තියෙනවා මේ මාෆියාව විසින් විදුලි මිල තීරණය කරනවා ඔක තමයි ඇත්ත කතාව ඕනනම් වෙනම වැඩසටහනක් ලෑස්ති ගන්න මම ලෑස්ති ඒකට එන්නේ මාෆියාව කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා පෙන්වන්නේ. ඉතින් ඒක රටේ ජනතාවට බරක් වෙලා තියෙනවා. ඉතින් හුඟක් වෙලාට අනිත් කාරණාව තමයි මේ අපි හැමෝම කියන මේ අපේ ආණ්ඩුව නෙමෙයි කලින් ආණ්ඩුව ගත්ත ණය. අපේ ආණ්ඩුව නෙමෙයි කලින් ආණ්ඩුව කරපු හොරකම්. අපේ ආණ්ඩුව නෙමෙයි කලින් ආණ්ඩුව කරපු පරිසර විනාශය. එහෙම හැමතිස්සෙම මේ ආණ්ඩුව අවුරුදු 5කින් 5කට මම කියන්නේ මේ දැන් ආණ්ඩුව කලින් ආණ්ඩුවට කියන කියලා දෙගොල්ලම මාරුවෙන් මාරුවට අපි මේක බෙදා ගන්නවා. ආයි දැන් මේ ආණ්ඩුව නැතුව ලබන වෙන ආණ්ඩුවක් ආවොත් ඒගොල්ලෝ කියයි දැන් මේ අපි ගෙවන්නේ කලින් ආණ්ඩුව කරපු දේවල් කියලා. එහෙම එතකොට ඒ සංස්කෘතිය. හැබැයි ඒක අපේ රටේ ජනතාවට ඒක වැඩක් නෑ දැන්. රටේ ජනතාවත් ඔක දන්නවා. අර බුදු ඊ වගේ රටේ ජනතාවත් ඒක දැනගෙනම තන්දිත් දෙනවා. ඒක නිසා දැන් ඇත්තටම දැන් අපේ ඊළඟ પરම්පරාවට මොකද්ද බාර දෙන්නේ? රටක් හැටියට. ණය වෙච්ච, දුප්පත් වෙච්ච, උද්දමනේ වැඩි වෙච්ච, ග්‍රාමීය නායකතිබාවය වැඩි වෙච්ච සියලු විනාශ ගන්න දවසකට 8 දිනක් විතර මාර්ගවල අනතුරු වලින් හැපිලා මැරෙන ඒ රටක් ඇත්තද ඒකයි පාසල් බඩව ගත්තොත් අද මත්ද්‍රව්‍ය ව්‍යාපාරමක් විශාල වශයෙන් තියෙන අර පෙති මේ පෙති ඔක්කොම ෆාමසි වලින් පවානිකුත් කරන මට්ටමටපත් වෙලා තියෙන මේ මේ විකෘති වෙච්ච රටක් තමයි මම දැක්ක ඊයේ බරද දැනුම වැඩසටහනක අපේ දරුවෙක් හයේ පන්ති මම ගරු කරනවා මේ වෙලාවේ ඒ දරුවගේ දෙමව්පියන්ට ගරු කරනවා ඒ දරුවා හරි පැහැදිලිව කියන මොකද්ද වෙන්න ඕන කියලා. රට දියුණු වෙන්න ඕන. හැබැයි තමන් එක්ක තමන් විතරක් නෙමෙයි සමාජය දියුණු වෙලා දියුණු වෙන්න ඕන. පරිසරය රැකගෙන දියුණු වෙන්න ඕන. පුංචි දරුවෙක් කියන පණිවිඩේ අපි මේ අවුරුදු 70ක් දේශපාලකයෝ හැටියට අපිට ඒක අපි කවුද එහෙම කතා කරන්නේ? අපි අරයට මෙයාට මේක බෙද බෙද යනවා මිසක අරයා වගේ කියන්න ඕන මෙයා වගේ කියන්න ඕන කියන මිසක රටක් හැටියට සමාජයක් හැටියට අපි දරුවන්ට ඒක කියන්නේ නැහැ. මං කියන්නේ මම දැන් දැන් කෙනෙකුට කියන්න පුළුවන් ඔබතුමාලා ආණ්ඩු පක්ෂේ ඉන්නකොට විපක්ෂයට ඔය ඉතින් කියන්න ලේසියි කියලා. නෑ මටත් තියෙනවා විපක්ෂයට කනගාටුවක්. අපි අවුරුදු 18ක් විතර පාර්ලිමේන්තුවේ ඉඳලා අයවැය 20කට විතර කතා කරලා අපටත් බැරි වුණා මේ සංස්කෘතිය වෙනස් කරන්න කියලා. ඒ කනගාටුව අපට වඩා ආණ්ඩු වලින් නැහැ තියෙන්න ඕන. අවුරුදු 20ක් 30ක් 40ක් ඇමතිකම් කරපුවායි මම දැක්ක සමහර ඇමතිකම් මේ වයස මේ සමරනෝ අවුරුදු 30 සමරුම් අවුරුදු 40 සමරුම් ලැජ්ජ වෙන්න ඕන. ඇයි අපි ණය වෙලා අපි රටක් හැටියට විනාශ වෙලා අපි රටක් හැටියට විකෘති වෙලා අපේ පරිසරය විනාශ කරගෙන පද්ධතිය සිස්ටම් එක අපි අවුල් කරගෙන අපි සතුරු වෙලා කොහොමද? අපි සතුරු වෙලා වැඩක් නැහැ. ඉතින් ඒක නිසා තමයි මම අර මුලින්ම කියපු දෙයට එන්න ඕන කොහොමද? දැන්වත් දේශපාලඥයා කියන කෙනා විතරක් නෙමෙයි මේ සමාජයේ මෙහෙයවන්නේ කියන දැනන තීරු ගන්න ඕන. උගතුන් ඉන්නවා බුද්ධිමතුන් ඉන්නවා වෘත්තිකයින් ඉන්නවා සාමාන්‍ය වැඩ කරන ජනතාව ඉන්නවා ඒ හැමෝගෙම අදහස නියෝජනය කරන්න තැනක් කොහොමද හදන්නේ දේශපාලනයේදී අන්න ඒක තමයි වැදගත් තියෙන්නේ ජනතාවට අහුම්කම් දෙන දේශපාලනයක් හදන්නේ කොහොමද මේ රටේ එතනට ගේන්න ඕන ඉතින් මම කියන්නේ මේ වගේ ශාස්ත්‍රීය දේශපාලන සංවාදයක් සාකච්ඡාවක් අවශ්‍යයි ඒකට හැබැයි ඒ විතරක් නෙමෙයි මම දන්නවා මම විශ්වාස කරනවා පක්ෂයක් විදිහට අපි විශ්වාස කරන ස්ථාවර ආණ්ඩුවක් තියෙනවා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එගම නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ වේවා එම නැත්නම් දැන් අපේ රටේ දේශපාලන පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණ වේවා අපි කවුරු ආණ්ඩු කළත් මේ රටේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඒ ආණ්ඩු ස්ථාවර නැති වුණොත් එහෙම නිලධාරීන් කාටද ඇහුම්කන් දෙන්නේ මිනිස්සු කොහොමද වැඩ කරන්නේ කාගේ නියෝගද පිළිගන්නේ දැන් මේ විකෘතියක් තියෙනවානේ. දැන් පාර්ලිමේන්තුව ගත්තොත් විකෘතියක් තියෙනවා. මේකේ ඇත්තම ගත්තොත් මේ ජනවරමක් නැහැ හරියට ගත්තොත්. ස්ථාවරත්වයක් නැහැ බහුතරයක් නැහැ ජනාධිපතිවරයාට ස්ථාවරත්වයක් නැහැ පළාත් සභා ඉසුරුවලා තියෙනවා දැන් අතරමගතුදෙම රටේ මහජන මතය හරියට නියෝජනය වෙන තැනක් නැහැ
එකනිසා තමයි අපි ওই සාකච්ඡා විදිච්චුවා ඒ පක්ෂ වලට අපි යෝජනා කරා විදායක ජනාධිපතිවරයා නැතුව මේක රට අස්ථාවර වෙනවා පාර්ලිමේන්තු අස්ථාවර වෙනවා දේශපාලන අස්ථාවර වෙනවා කිව්වට දැන් ඉඳලත් අස්ථාවරයි දැන් විදායක ජනාධිපතිවරයෙක් ඉන්නවනේ දැන් දැන් අස්ථාවරද නැහනේ හරිද දැන් ඉඳලත් අස්ථාවරයි ඒකේ ඒ අස්ථාවරත්වයේ අපි බහුගේ මැතිවරණ වලට දාලා බැලුවොත් එම අපර තේරිච්ච දේ තමයි අපි කියුවේ ඒකයි විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවායි කියන එකකින් අදහස් වෙන්නේ රටට රට නියෝජනය කරන නායකයෙක් ඕන වගේම හැබැයි ස්ථාවර පාර්ලිමේන්තුවක් ඕන ඒ ස්ථාවර පාර්ලිමේන්තුව හදන්න අපි යෝජනා කරා පක්ෂත් එක්ක කතා කරලා අපි යෝජනා කරා අවශ්‍ය නම් අපි මැතිවරණ සංශෝධනයක් කරලා මේ මේ ඡන්ද ක්‍රමයේ සංශෝධනයක් එහෙම නැත්නම් ව්‍යවස්ථා සංශෝධනයක් කෙටියෙන් ඉක්මනින් ගෙනෙන්න පුළුවන් මාස 3ක් අතර උනත් ගිනන පක්ෂයට බෝනස් මන්ත්‍රීතුමා ප්‍රමාණයක් දෙමු मुद 94 ඉඳලම ගත්තොත් එහෙම මන්ත්‍රීතුමා හතක් හෝ නවයක් එකතු කළා නම් දිනන පක්ෂ වලට මොන පක්ෂ වුණත් ස්ථාවර වෙනවා ස්ථාවර ආණ්ඩුවක් හැදෙන ඒ ආණ්ඩුව ඇතුලේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ ගුණාගුණ සංයුතිය ඒක නෙමෙයි මම මේ කියන්නේ ස්ථාවර ආණ්ඩුවක් හැදෙන ඡන්දේ දීලා සම්මත ගන්න පුළුවන් ඕන නීති අර පනත එහෙම නැතුනම අරපු දෙයක් වෙනවා එහෙම නැති වුණාම එක මන්ත්‍රී ධූරෙන් දෙකෙන් ඉතර ස්ථාවර ආණ්ඩුවක් හදන්න ඕන ඒ වගේම පක්ෂ මාරු කරන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධූර අහෝසි කරන්නත් ඕන. තවිනාඩියක් කාලෙ. ඒ කියන්නේ මන්ත්‍රී ධූර අහෝ දැන් දැන් තියෙන ස්ථාවරත් හදන්නේ කොහොමද? සල්ලි වලින්, කෝටි ගණන් වලින්, ඔළු ගිනි ගණන් වලින්. එහෙමනේ දැන් ස්ථාවරත් හදාගන්නේ. ඒ වෙනුවට දැන් මට ඡන්දේ දීලා මම යම් පක්ෂකින් මාලිමේන්දුර ආවට පස්සේ ඒ අවුරුදු 5-6 කාලෙ තුන ජනවරම නියෝජනය කරන්නේ මම ඒ පක්ෂ ප්‍රතිපත්තිත් එක්ක. මම මැතිවරණේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මිනිසුන්ට කියලා දෙන්නේ මගේ පක්ෂ ප්‍රතිපත්ති. ජනතා විමුක්ති පෙරමුණ මම ඒ ප්‍රතිපත්ති කියලා දෙන්නේ. මම ඒ ප්‍රතිපත්ති වෙනුවෙන් පාර්ලිමේන්තුවට හඬලා ගන්නවා කතා කරනවා ආණ්ඩු පක්ෂ විපක්ෂ විපක්ෂේ දැන් එහෙම නෙමෙයි ඉඳලා ගණන් අහලා ලන්සු තියලා අර මස් කඩේ මස් විකුණනවා වගේ මල් වෙන්දේසිය මල් විකුණනවා වගේ වෙන්දේසි පොලේ බඩු විකුණනවා වගේ විකිනනවා ඒක නිසා අපි ඉතාල පැහැදිලිව 19 වෙනි සංශෝධනයත් අපි යෝජනා කරේ මේ 20 වෙනි සංශෝධනයත් අපි යෝජනා කරලා තියෙන්නේ පක්ෂ මාරු කරන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධූර අහෝසි කරන්න ඕන ස්ථාවර ආණ්ඩුවක් හදන්න ඕන ඒ ස්ථාවරත් හදන්න ඕන ව්‍යවස්ථාවෙන් නැතුව මේ ඔලුගිඩි ගානින් සල්ලි වලට අරගෙන නෙමෙයි අන්න එවැනි ස්ථාවර ක්‍රමයක් හදලා ඊට පස්සේ ඒක ඇතුළට තමයි ගේන්න ඕන කවුද ගුණාත්මක මිනිස්සු ගුණාත්මක දේශපාලඥයා ගේන්න වැඩපිළික් හදන්න ඕන මොන පක්ෂින් හරි ඉතින් ඒක ක්‍රියාත්මක වෙන තුරු මේ රට හදන්න බෑ අපි ඒක පිළිගන්න වෙනවා අපි මේ රට නතර කරලා තියෙන දැනගත හදන්න පුළුවන් දැනක නෙමෙයි ඇත්තරම ආර්ථිකයේ ණය බර වෙනම සාකච්ඡාවක් තියෙනවා ආර්ථික කඩාවැටීම වෙනම සාකච්ඡාවක් තියෙනවා පුද්ගලයන් ඔබතුමාලා ඔබතුමාලා කියන විදිහට පුංචි පුංචි ප්‍රතිසංස්කරණ ගම්වල කරන දේවල් යෝජනාවල් ඒවා මිනිසුන්ට සංවේදී කාරණා ඒවා ආණ්ඩුවක් කරනවා කරන්න ඕන හැබැයි අපි ඉහලින් උඩින් හිතන්න ඕන දැන් මේක අපි රටක් හැටියට ඉස්සරහට යන්නේ කොහොමද අපේ තාත්තලා කිව්ව සංවර්ධන වෙමින් පවතින රටක් කියලා අපි කිව්ව සංවර්ධන වෙමින් පවතින රටක් කියලා අපේ දරුවෝත් ඉගෙන ගන්න සංවර්ධන වෙමින් පවතින රටක් කියලා ඉතින් මේන්න මේ தත්ත්ව වෙනස් කරන්න රටක් ජනතාවත් ගුණාත්මක ලෙස පරිවර්තනයකට ලක් කිරීමේ දේශපාලන වැඩසටහනක් ඕන ජනතා විමුක්ති පෙරමුණ අපි යම් ප්‍රමාණයකට තෘප්තිමත් ඒ සඳහා අපි ආරම්භයක් තියලා තියෙනවා මේ අවුරුද්ද සහ මේ ඉදිරි කාලය තුළ ඒක ගුණාත්මක වශයෙන් සහ ප්‍රමාණාත්මක වශයෙන් සමාජගත කිරීමේ වැඩපිළිවෙලක් අපිට තියෙනවා ප්‍රොමිසි මන්ත්‍රීතුමා සාකච්ඡා අවසන් කරන අවස්ථාව ලබා දෙන්නේ අමාත්‍ය අජිත් පී පෙරමාතාර හොඳයි බොහොම ස්තුතියි අතරම මේ අවස්ථාව ලබා දීම පිළිබඳව අද හොඳ අදහස් ගණනාවක් සකච්ඡා කරා විශේෂයෙන්ම හඳුන්වන්නේ මන්ත්‍රීතුමා සඳහන් කරා විදුලි අර්බුදය පිළිබඳව මම විස්තරාත්මක දෙයක් කියන්න යන්නේ නැහැ ඒ ගැන කියනවා නම් ලොකු කතාවක් මට තියෙනවා කියන්න ඒ කතාව කිව්වොත් මේ රටේ දේශපාලනයේ ලොකු වෙනස්කම් වෙන්න පුළුවන් සමහර පුද්ගලයෝ සිරගත වෙන්නත් පුළුවන් නමුත් පළවෙනි කාරණේ කියන්න ඕනේ එහෙම ඩීසල් මාෆියාවක් තියෙනවා මේ ඩීසල් මාෆියාවට පක්ෂපාත ભેදයක් නැහැ ඒ අය සෑම පක්ෂයක්ම බලයට පත් වන අවස්ථාවවලදී පළමුව නිලධාරීන් නිලධාරීන් වෙනස් වෙන්නේ නැහැ ඒ ඒ නිලධාරීන් ඒක ආණ්ඩු පෙරළියත් එක්ක නිලධාරීන් වෙනස් වෙන්නේ නැහැ විශේෂයෙන්ම ඉදිරි බල මණ්ඩලය වගේ ආයතන නිලධාරීන් වෙනස් වෙන්නේම නැහැ එතකොට ඒ අයත් සමග තියෙන මිත්‍රත්වයේ සබඳකම් හා ඒ තොරතුරු ලබා ගැනීම ක්‍රමවේදයක් සමග ඔවුන් ඉතාම ශක්තිවන්තව රැඳිලා ඉන්නවා ඔවුන්ගේ බලාපොරොත්තුව නැවත අඩුමිල ප්‍රධාන විදුලි බලාගාර ඉදීම වළක්වන්න ඒ සඳහා කළ හැකි සෑම දෙයක්ම කරනවා මේ උගුල් වලට පහුගිය වසර ගණනාවක් පුරාම දේශපාලන නායකත්වය අසු වෙලා තියෙනවා
ඔක තමයි යථාර්ථය. එය නතර ඉදිරි බලාගාර ඉදිරියට මේ විදුලි උත්පාදන ක්‍රමවේදනේ. ඔව් බලාගාර ඔක්කොම එක එක සත්‍යයි. ඒක මතක තියාගන්න මුළු රටේම ආදායමෙන් රටේම වියදම් වලින් 30% විතර තියෙන්නේ මෙතන මේ මේ විදුලි බල ක්ෂේත්‍රයේ බලශක් ක්ෂේත්‍රයේ. මේකට උත්තර දෙනවා. ඒ උත්තර දෙන්න නම් බොහොම ධෛර්ය සම්පන්න නායකත්වයක් අවශ්‍යයි. ඒ වගේම කාර්යක්ෂම නායකත්වයක් අවශ්‍යයි. ඒක වෙනම කතාවක්. හඳුනෙත් මෙතුමා ওই සාකච්ඡාව ආරම්භ සහභාගී වුණා නම් මමත් එදාට එන්නම්. ඒ සාකච්ඡාව ගැන කතා කරන්න ඒක වෙනම කතාවක්. නමුත් මම එක තොරතුරක් ජනතාවට කියන්න කැමතියි ප්‍රශක්ති ප්‍රශ්නයක් උතුම් මතු කරපු නිසා. මේ සූර්ය විදුලි බලය මේ බොහෝ දෙනෙක් කතා කරනවා. මේකට උත්තරය සූර්ය විදුලි බලය ප්‍රචලිත කිරීම, පුළුවන් තරම් සූර්ය විදුලි බලය ප්‍රචලිත කරන්න, ඒක පරිසර හිතකාමී කියලා. ඒක ඇත්ත. පළවෙනි දේ තමයි තාක්ෂණිකව 100%ක් සූර්ය බලයෙන් පවනක් පද්ධතියක් අරන් යන්න බැහැ. ඒකට බේස් ලෝඩ් කියලා, ඒ කියන්නේ ගල්ලගුරු වලින් හරි ගෑස් වලින් හරි ජල විදුලියෙන් හරි ඒ බේස් ලෝඩ් එකක් තියෙන්න ඕනේ. මොකද පැය 8ක් විතර තමයි සූර්ය බලයෙන් විදුලි උත්පාදනය කරන්න පුළුවන් පැය 24. සුළං බලය සෑම වෙලාවෙම නැහැ. ඒ සුළං බලය සීමිත ප්‍රදේශයක තියෙනවා. ඒ වුණාට සූර්ය බලය අපේ රටේ ලෝකයේ බොහෝ රටවල සාපේක්ෂව ඉතාම හොඳ මට්ටමක තියෙන හින්දා පුළුවන් තරම් මේ තාක්ෂණිකව හැකි උපරිම ප්‍රමාණය අපි පද්ධතියට ගන්න ඕනේ. දැන් මේ මේ සඳහා වැඩපිළිවෙලක් අපි දියත් කරා සූර්ය බල සංග්‍රහණය කිරීම. මම රංජිත් සේනබල ප්‍රියමතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මට මේ පිළිබඳ විශාල වක්‍යමක් එතුම පවරලා තිබුණා. මේ සූර්ය බල සංග්‍රාමයේ ව්‍යාපෘති යටතේ පහුගිය වසර 3ක කාලය තුළ විතරක් මෙගවොට් 250ක් ජාතික විදුලි පද්ධතියට එකතු කරලා තියෙනවා. මේ 1 මෙගවොට් එකක්වත් එකතු කරේ නැහැ කියන කතාව පට්ට බොරු. ඒ නිකන් අර තමන්ගේ මේ මේ නොදැනුවත්කමට කියන එක. එහෙම නැත්නම් ඒ ඒවා මේ අයව හැලු කරන්න කරන කතා. ඒ වගේම බොහෝ දෙනෙක් කියනවා අඩු කරන්න මේ බදු කියලා කියන. මේ රටේ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ කිසිම බද්දක් අය කරන්නේ නැහැ. කියන්නේ සූර්ය බලය හා සම්බන්ධ පැනල් ඉන්වර්ටර්ස් සීරෝ ටැක්ස් අපේ රජාවට පස්සේ කරේ. ඒ වගේම සුළං බලය සම්බන්ධ උපකරණ සීරෝ ටැක්ස්. ජල විදුලිය හා සම්බන්ධ උපකරණ සීරෝ ටැක්ස්. ටැක්ස් බිඳුව. ඒ නිසා මේ ලෝකයේ තිබෙන නිෂ්පාදන මේ මිලට තමයි අපි දැන් මිල දී ගන්න. ඒ වගේම අපි ප්‍රමිති හඳුන්වා දුන්න දේශීය ප්‍රමිති නිසා බාල උපකරණ දැන් එන්නේ නැහැ. මට 90% විතර විශ්වාසයෙන් කියන්න පුළුවන් බාල උපකරණ දැන් එන්නේම නැහැ. මොකද ඔය බදු සහනය ලබා ගන්න නම් ඒ උපකරණවල ගුණාත්මක භාවය ඔප්පු කරන්න ඕනේ ඒ ප්‍රමිතියට අනුකූල බව. ඊළඟට තමයි තවත් අය කියනවා ඇයි ජනතාවට මොකද මේ විශේෂම සූර බලයේ තියෙන විචිත්‍රත්වය තමයි මේ වහලේ මත සවිකරන ක්‍රමවේදය රූටෝස් වල හරහා විශාල ප්‍රමාණයක් පුළුවන්. දැන් ඔය මං කිව්ව මෙගවොට් 250න් 200ක්ම තියෙන්නේ රූෆ්ටොප්ස් වල. හර්මන්ත ශාලාවල සහ නිවාසවල. අපි ලෝකයේ තිබෙන හොඳම ක්‍රමය අඳුනනවා. මම ලෝකයේ තියෙන හොඳම ක්‍රමය කියලා කියන්නේ මේ මේ සම්මානෙට පත් වෙච්ච නිසා ලෝකයේ මේ විශේෂ මේ ඇගීම්වලදී. මේ හරහා අපිට පුළුවන්කම ලැබුණා මෙගොඩ 200ක් එකතු කරන්න. ඒ සඳහා ජනතාවට දැන් ප්‍රාග්ධනය නැහැනේ. ඒ ප්‍රාග්ධනය අද කිලෝවොට් 50 දක්වා. කිලෝවොට් 50 කියන්නේ සෑහෙන ලොකු ප්‍රමාණයක්. ගෙදරකට උන සාමාන්‍ය කිලෝවොට් 2ක්. කිලෝවොට් 2ක් තියෙනවා නම් ඒකක 240ක් විතර මාසික නිෂ්පාදනය කරගන්න පුළුවන්. එතකොට ඒ සඳහා වසරකට 108ක පොලියකට වසරකට 108ක පොලියකට ණය ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ සඳහා මේ ප්‍රාග්ධනය අපිට සපයන්නේ ආසියානු සංවර්ධන බැංකුව. මීට කලින් අපි අපේ දේශීය සම්පත් උපයෝග කරගෙන ඒකට උත්තර කළා. වසරකට 100යි කියන්නේ සාමාන්‍යයෙන් මුදලේ බාල්දු වීමට හා සමාන ප්‍රමාණයක තමයි පොලි. එතකොට පොලියක් නැතුව ගත්තා හා සමානයි ඒක තියෙන ප්‍රතිඵලය ගත්තොත්. ඒ නිසා මම ජනතාවගෙන් ඉල්ලා හිටිනවා අර අඳුරට සාප නොකර එක පහනක් හෝ දල්වන්න කියලා කියන්නේ. විශේෂයෙන්ම මධ්‍යම පාන්තිකයන් සියලු දෙනාම يعني ඒකක 180 වඩා වැඩියෙන් පාවිච්චි කරන හැම කෙනාටම මේක ආර්ථික වශයෙන් වාසිදායකයි.
බැංකෝලින් මේ ණය මේ මොහොතේ ගන්න පුළුවන් මේ දැනගෙන මම මේ කියන්නේ අදවසත් මේ පිළිබඳව මම මේ විශේෂ භාර ඇමතිවරය නෝනාට මම මේ මේක තිබෙන ආසාව නිසා මම මේ පිළිබඳව අවබෝධයෙන් සහ දැනුවත්ව ඉන්නවා ඒ පිළිබඳව ඒ ක්ෂේත්‍රවල ඉන්න අයත් සභා කරනවා මේ ක්‍රියාත්මකයි මම විශේෂයෙන්ම ආරාධනා කරනවා මොකද අපිට මේ ක්‍රමයට විශේෂයෙන්ම රූෆ්ටොප් ක්‍රමවේදයට අපිට ගියොත් එහෙම පොළව මතින් අපි හැමෝටම අවබෝධයක් තියෙනවා අපේ රටේ ජනගහන ඝනත්වය බොහොම අධිකයි පොළව යට කරන්න හරි අමාරුයි මේ සෝලවලට ලොකු ඉඩම් ප්‍රමාණයක් යනවා සාමාන්‍යයෙන් අපිට මෙගෝට් එකක් සඳහා අකර 4ක් 5ක් වගේ යනවා එතකොට ඒවා රටේ සීමිත තැන්වල පමණයි වගාවන් කරන්න බැරි ඉඩම් තියෙන්නේ අපි හැම වෙලාවෙම මහ බලාගාර යෝජනා කරලා තිබෙන්නේ සේමලාණ්ඩුව සහ පොළරින් කියන ප්‍රදේශ තමයි අපි හඳුනගෙන තියෙන්නේ සේමලාම්බු තියෙන වතුර නැති සර තිරවාන තියෙන ප්‍රදේශයක් අපි අඳුරගෙන තියෙනවා ඒ වගේම පොළරින් අර්ධ කාන්තාර ස්වභාවයක් තියෙන ස්ථානයේ අපිට මෙගොඩ 1000කට නිෂ්පාදනය කරන්න පුළුවන්. එතකොට ඒ ප්‍රදේශ මැනලා කළා මූලික සරසම් ඔක්කොම කළා තියෙනවා මහා පරිමාණ බලාගාර වෙන මෙනෝ. එතකොට ඒවට කල්ගත වෙනවා. නමුත් මේ රූෆ්ටොප් සෝලා ප්‍රචලිත කිරීම තමයි වැදගත් එකක්. මම මේ අවස්ථාව භාවිත කරනවා ඒ ගැන දැනුවත් කරන්න. රජයක් හැටියට දෙන්න පුළුවන් හැම සහනයක්ම දීලා තියෙනවා. මේ ගැන මේ තාක්ෂණය විශ්වාස කරලා තමන්ගේ නිවසට සෝලා හයි කරගන්න මමත් එහෙම කරලා තියෙනවා. විශ්වාසයෙන්ද මගේ පෞද්ගලික සල්ලිවලින් ඒ වගේම මේ රටේ අනෙක් ප්‍රවේශත් මේක කරනවා නම් බලශක්ති අර්බුදය අවම කරගන්න පුළුවන් මොකද පායන කාලෙට හිරුහෙළිය තමයි වැඩි අපිට තියෙන්නේ තව විනාඩිය දෙන්නම ඒ වගේම මම අවසාන වශයෙන් කියන්න කැමති තව එක සාකච්ඡාවක් මෙතන ඇති වුණා ඒ තමයි අපේ මේ අපේ සමාජයේ මේ ඉදිරි පැවැත්ම උදෙසා දේශපාලනඥයන්ගේ දායකත්වය පිළිබඳ කාරණා ඉතින් මට පෙනෙන එක දෙයයි තිබෙන්නේ මේ දේශපාලනයට පැමිණෙන පුද්ගලයන්ගේ තිබෙන චරිත ශක්තිය අනුව තමයි මේක සිද්ධ වෙන්නේ. සමහරු දේශපාලනයට එන්නෙම හම්බ කරගන්න. ඒ වගේම එහෙම නැතුව එන අයත් දේශපාලනයට ඇවිල්ලා එහෙම මේ හම්බ කරගන්න අවශ්‍යයි කියලා කල්පනා කරනවා. ඒ තමන්ට තිබෙන බලය වරප්‍රසාද මුදල් හරියම්බ කිරීමට පාවිච්චි කරන. දැන් එහෙම කරන එකේ වරදක් නැහැ කියලා හිතන සංස්කෘතියක් මේ දේශපාලනඥයෝ අතර තියෙනවා. විශේෂයෙන්ම මේ මේ මේක මේ එහෙම 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 තියෙනවා. මේ මෙතන තමයි ප්‍රශ්න. දැන් මේක කඩන්න ඕනේ. මේ දේශපාලනේ ඉවර කරන්න ඕනේ. මේ දේශපාලනේ ඉවර කරන නම් යම් ආකාරයක අපේ රටේ දේශපාලනය තුල අපේ රටේ දේශපාලන පක්ෂ තුල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති කරන්න. අවසන් කරමු. මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ දැන් තුනක් තියෙනවා. ඒ තුනෙත් අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. මං ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රමවේදය ගැන මම දන්නේ නැහැ. ඒක මං විශ්ලේෂණය කරන්න යන්නේ නැහැ. නමුත් මට හොඳාකාරම කියන්න පුළුවන් ඒ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදේ නැහැ. අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙනවා නම් ඒ වැරදි කරන දූෂිත ඒ වගේම මේ නවීන ලෝකයේ මිනිසුන්ගේ සිතුම් පැතුම් වලට එරෙහිව යන නායකයන්ද ඉවත් කරලා ලෝකයේ දියුණු ශිෂ්ට රටවල්වල දේශපාලන ව්‍යාපාරවල මතුවෙනවා වගේ අලුත් නායකයන්ට මතුවෙන්න පුළුවන්. ඒ අලුත් එහෙම අවස්ථාවක් තියෙනවනේ හැම වෙලාවෙම මේ හොරකම් කරන දූෂණයට බර මිනිස්සු එක්ක දේශපාලනෙන් ඉවත් වෙනවා නැත්නම් ඉවත් කරනවා. ඒතර මේ පක්ෂය ඇතුලේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ගැඹුරු සාකච්ඡාවක් ආරම්භ වෙ යුතුව තිබෙනවා. ඒ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඒ ශක්තිමත් කරොත් මම හිතනවා අපේ රටේ පුරවැසියා ශක්තිමත් වෙනවා. ඒ කියන්නේ ඒ පක්ෂයේ සමාජික විතරක් නෙමෙයි රටේ පුරවැසියෝ ශක්තිමත් වෙනවා. එහෙම වුණාම අර නාම යෝජනා පත්‍රයේ අපේ කුමාරි මන්ත්‍රීතුමනි කිව්වා වගේ නාම යෝජනා පත්‍රයට මිනිමරුව හොරුන්ව දූෂකයන්ව දාන්න නැති වෙන තත්ත්වයක් ඇති වෙනවා. මොකද මේ බලය පක්ෂ සමාජිකත්වයට තිබෙනවා. අද එහෙම නැති නිසායි මේ ප්‍රශ්න මතුවේ. යහපත් දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාවය ඉතාම තදින් අපේ රටට දැනෙන බව මම හිතන්නේ මේ සාකච්ඡා අවසානයේදී අපි සියලු දෙනා පොදුවේ එකගමන තැනකට ඒවි. ඒ පිළිබඳව සියලුම දේශපාලන චරිත සාකච්ඡා කළා. අපි අමතුමාටත් බොහොම ස්තුතියි. අද සාකච්ඡාවට අපි ආරාධනා කරපු ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය නීතිඥ අදිත් රමහතත් ඒත් එක්කම එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාර විජයරත් මහත්මියට ඒත් එක්කම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරික් විරවර්ධන මහතාත් සහ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නේති මහතාට අපේ හෘදයාංගම ස්තුතිය. අපි ලබන සතියේ සාකච්ඡා කරමු මේ රටේ අවස්ථානුකූලව වඩාත් වැදගත්ව සහ කතා කළ යුතුයයි දැනෙන කාරණාවක් පිළිබඳව හරියට මේ අලුත් අවුරුද්ද ඉවර වෙන තැනදීම
මේ අවුරුද්දේ මේ රට ගමන් කරවන තැන කොතනද කියන කාරණාව අද දවසේ තුල මේ දේශපාලන චරිත සමග සාකච්ඡා කළා වගේ. ලබන සතියේත් ඔබ මුණ ගැහෙන පොරොන්දු පිට අදට ඔබෙන් සමු ගන්නවා. සුබ රාත්‍රියක්.